ඔයා කොහොමද NSB digital banking සඳහා register වෙන්නේ? ඉතින් මේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි බලමු ඔයා කොහොමද NSB digital banking සඳහා register වෙන්නේ කියලා. ඉතාමත් පහසුවෙන් ඔයාට register වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕන ඔයා දැනට භාවිත කරන web browser එකෙන් NSB online banking කියලා search කරන්න ඕන. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඉහලින් මෙනවා NSB online banking කියලා link එකක්. මෙන්න මේ link එක ඔයා click කරන්න ඕන. මේ click කරාම ඔයා මෙන්න මේ වගේ dashboard එකකට එනවා. මෙතනින් ඔයාලට පියවර කීපයක් අනුගමනය කරලා ඔයාලට NSB digital banking සඳහා register වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙන්නේ NSB bank account එකයි ඔයාගේ mobile එකට NSB ගනුදෙනු වලට අදාළ SMS alert සේවාව ඔයා සක්‍රිය කරගෙන තියෙන්න ඕන. එහෙනම් ඔයාලට පුළුවන් පහසුවෙන් මේ සඳහා register වෙන්න. කලින් register වෙලා තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ login කියන තැන click කරලා mail address එකයි password එකයි දීලා ඔයාලට log වෙන්න පුළුවන්. පළමු වතාවට ඔයා මේ සඳහා register වෙනවා නම් ඔයා click කරන්න ඕන මෙතන register now කියන එක. මේ click කරාම ඔයාට එනවා මෙන්න මේ විදියට. ඔයාගේ NIC number එක ලබා දෙන්නේ. ඉතින් ඔයා මෙතන NIC number එක ලබා දෙන්න ඕන. ඒක ලිවලා මේ proceed කියන button එක click කරන්න ඕන. මම මේ විදියට මගේ NIC එක ලබා දීලා මෙතන I am not a robot කියන තැනට tick එකක් දාලා මේ විදියට proceed කියන එක click කරනවා. එතකොට ඔයාට NSB එකෙන් ඔයාට එනවා pin number එකක්. මෙන්න මේ pin number එක ඔයා මෙතන ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ OTP කියන තැන ඔයා ටයිප් කරන්න ඕන. මගේ ෆෝන් එකට එනවා OTP කෝඩ් එකක්. මෙන්න මේ කෝඩ් එක මම මෙතනට ටයිප් කරලා next කියන එක click කරනවා මේ විදියට. ඊට පස්සේ ඔයා ලබා දෙන්න ඕන ඔයාගේ bank account number එක. ඉතින් මේ විදියට load වුණාට පස්සේ මේ විදියට එනවා account number කියලා. ඉතින් මෙතන ඔයාගේ bank account number එක ලබා දීලා ඔයා next කියන button එක click කරන්න ඕන. මම මේ විදියට මගේ bank account number එක මෙතන ටයිප් කරලා මෙතන next කියන button එක මේ විදිහට click කරනවා. ඊට පස්සේ ඔයාලට නැවත NSB එකෙන් SMS එකක් එනවා OTP code එකක්. මෙන්න මේ OTP code එකත් ඔයා නැවත මෙතන type කරලා next කියන button එක click කරන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ phone එකට එන OTP code එක මෙතනට ලබා දීලා next කියන button එක click කරනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙතනට password එකක් ලබා දෙන්න ඕන. මේ password එක දෙද්දී numbers ඇතුළත් වෙන්න ඕන, characters ඇතුළත් වෙන්න ඕන. ඒ වගේම capital simple දෙකෙන්ම මෙතන ඇතුළත් වෙන්න ඕන. ඒ වගේ strong password එකක් ඔයාලා ලබා දෙන්න ඕන. මම මේ විදිහට මගේ password එක ලබා දීලා next කියන button එක නැවත සැරයක් click කරනවා. ඊට පස්සේ ඔයාගෙන් email address එක අහනවා. ඉතින් මම මෙතන මගේ password එක save කරගන්නවා. ඊට පස්සේ මෙතන automatically password එක fill වෙනවා. ඉතින් මගේ mail address එක මම මෙතන ලබා දෙනවා මේ විදිහට. මගේ mail address එක ලබා දීලා ඉවරලා login කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ digital banking account එකට log වෙන්න. ඉතින් ඔයාගේ නමත් එක්ක මෙතන දැන්ට account එකේ තියෙන amount එකත් එක්ක පෙන්නනවා. ඉතින් මේ තියෙන මගේ account එක, මගේ account එකේ මේ වෙලාවේ තියෙන ශේෂය තමයි මේ විදිහට පෙන්වන්නේ. ඉතින් මේ හරහා ඔයාට පුළුවන්කම තියෙන ඕනෑම බැංකුවකට මුදල් යවන්න, ඒ වගේම ඔයාගේ bill payment වගේ දේවල් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ account එකෙන් මෙතෙක් කල් ඔයා සිදු කරපු ගනුදෙනු වල history එක පවාට ලබා ගැනීමේ හැකියාව තියෙන ඉතාමත් පහසුවෙන්ම. ඉතින් මෙතන my account කියන තැනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ details ටික. ඒ වගේම මෙතන fund transfer කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඕන account කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ NSB account දෙක තුනක් තියෙනවා නම් ඔයාට දැන් තියෙන account එකක් මෙතන select කරලා ඔයාගේ අනිත් account එකකට මුදල් transfer කිරීමේ හැකියාව තියෙනවා ඉතාමත් පහසුවෙන්ම. ඊට අමතරව ඔයාලට පුළුවන් third party registered කියන එක යටතේ ඔයාගේ වෙනත් බැංකුවක තියෙන account එකකට මුදල් transfer කරන්න, ඒ වගේම credit card හරහා payment සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන තුන්වෙනි column එකේ තියෙනවා another account and card payment කියලා. ඔයාලට පුළුවන් වෙනත් account එකකට මුදල් transfer කිරීමේ හැකියාවක් තියෙනවා මේ හරහා. ඒ වගේම ඔයාලට bill payment සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සිදු කරපු ගනුදෙනු වල history එක ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ හරහා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයා bill payment එකක් කරද්දී ඔයාගේ අදාළ account එක select කරන්න ඕනේ මෙතනින්. ඔයා කොයි account එකෙන්ද payment එක සිදු කරන්න කියලා. ඊට පස්සේ ඔයා මොන වගේ payment එකද කරන්න insurance කියලා හිතුවොත් මෙතන insurance කියන එක ඔයා click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පෙන්වනවා ඔයා payment එක කරන්න අවශ්‍ය කරන insurance සමාගමේ name එක. එතනින් select කරලා amount එක දාලා ඔයාට මේ proceed කියන button එක click කරලා ඔයාට පුළුවන් payment එක සිදු කරන්න. ඒ වගේම ඔයා mobile payment එකක් කරනවා මෙතන mobile කියලා select කරලා category එක යටතේ ඊට පස්සේ ඔයාට පෙන්වනවා ඔයා payment එක කරන්න ඕන දුරකථන සමාගමේ name එක. ඉතින් එතන name එක select කරලා ඔයා අදාළ මුදල දාලා මෙතන payment එක සිදු කරන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් මේ විදිහට තමයි digital banking සඳහා register වෙන්නේ. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. eWorld money subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.